මම ස්ටේජ් එකෙන් 15 ගුලොත් එක තමයි ඉන්නේ. H8ක් තියෙනවා. එතකොට ජලය හතරක් ලුවම H8 හරි. බුද්ධි මට්ටම අවුලක් නැහැ. කාරවකත් බොරු කරන්න බෑ. අනිවාර්යයෙන් වැඩ කරන්න වෙනවා. අයිබෝන් 2022 රසායන විද්‍යාව පුනරීක්ෂණ පාඨමාලාව ඒ වගේම ප්‍රශ්න පත්‍ර පන්තිය මේ වෙද්දී නගර 8ක් පුරාවට පවත්වන්න අපි සැලසුම් කරලා තියෙන්නේ ඊට අමතරව ප්‍රතිඵල පැමිණීමෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා බදුල්ල නගරයේ ළමයි වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ළමයින්ට ක්ලාස් එකක් කරන්න හැබැයි රිසල්ට්ස් ආවට පස්සේ ඒතරේ ඒ වෙනකම්ම මේ නගර රටේ තමයි පාඨමාලා පැවැත්වෙන්නේ රිවිෂන් ක්ලාස් එක තියෙනවා උදේවරුවේ පේපර් ක්ලාස් එක හවස්වරුවේ මේ විදිහට ටයිම් ටේබල් එක ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න. ඒ වගේම පන්ති ගාස්තු ගැනත් ගොඩක් කටි අහලා තිබුණා කොහොමද කියන එක. ඒතර පන්ති ගාස්තු සහ ඒ කාලසටහන් සියල්ලම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ මේ ළමුන්ට ළමයින්ට පොඩ්ඩක් මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කොහොමද මේකේ ඉගැන්වීම් කටයුතු සිද්ධ වෙන්නේ කියන එක. දැන් මෙතන මේක රිවිෂන් ක්ලාස් එකක් වුණාට දැන් උදේවරුවේ තියෙන රිවිෂන් ක්ලාස් එක. රිවිෂන් ක්ලාස් එකක් වුණාට අපි තියරි එක මුලින්දන් කියලා දෙනවා. මොකද රසායන විද්‍යාව කියන විෂය තියරි එක නැතුව කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඒක නිසා කෙටියෙන් අර අනවශ්‍ය වැල් වට අරන් ඒ දේවල් නැහැ. කෙටියෙන් අවශ්‍ය දේ කියලා දෙනවා. ඒකට ෂෝට් නෝට් එකක් දෙනවා තියරි එකට. ඒ ඊට පස්සේ අපි පාස් පේපර් ප්‍රශ්න අලුත් ප්‍රශ්නේ විදියට ප්‍රශ්න සාකච්ඡාවක් කොහොමද ප්‍රශ්නවලදී හිතන්නේ කොහොමද විභාගෙදී පාඩම් කරන්නේ ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම රිවිෂන් ක්ලාස් එක ඇතුලේ කෙරෙනවා. ඊට අමතරව විභාගේ ලං වෙද්දී අපි විභාග පවත්වනවා ටෙස්ට් පේපර්ස් පවත්වනවා ෆුල් පේපර්ස් විදියට ඒක කරන්නේ අපි විභාගේ ලං වුණාට පස්සේ ඒකත් ඕගොල්ලොන්ට කෙලින්ම විභාගයක් විදියටම ඕගොල්ලෝ ඈඩ් කරලා වාඩි කරලා විභාගේ ලියලා ලකුණු දීලා ඔක්කොම ආයතන ඇතුලේදීම හැම දෙයක්ම ප්‍රශ්න විතස් ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරලා ඒ හැම කටයුත්තම සිද්ධ වෙනවා. ඉතින් හවස්වරුවේ සිද්ධ වෙන්නේ පේපර් ක්ලාස් එක කියලා. එතනදී ඇත්තටම පේපර්ස් කරනවා මුලදී නම් අපි මුල් පාඩම් ටිකෙන් ඒ කියන්නේ පරමාණුක ව්‍යුහය මවුල ගණන් ශක්ති විද්‍යාව ඔය වගේ මුල් පාඩම් ටිකෙන් තමයි මාස දෙකක් විතර යනකම් අපි පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න දෙන්නේ. ඒවා ඔක්කොම අලුත් ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරන ප්‍රශ්න ගොඩක් ඒවා. ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්නත් අපි අතරින් පතර දානවා. නමුත් වැඩි ප්‍රමාණය අලුත් ප්‍රශ්න තමයි පාවිච්චි වෙන්නේ. තොර පේපර් ක්ලාස් එකට ඇත්තටම එන්න දැන් සමහර ළමයි අහනවා පේපර් ක්ලාස් විතරක් එන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. හැබැයි ඉතින් අර එතනදී තියරි එක මුලින්දම්ම කියලා දෙන ටයිම් එකක් නැහැ. පේපර් ක්ලාස් එකේදී අදාළ ප්‍රශ්නෙට වටපිටාවේ ප්‍රශ්නේ තියෙන තියරි එක පොඩ්ඩක් සාකච්ඡා කරලා තමයි උත්තරේ කියන්නේ. එකපාරට උත්තරේ කියන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක මේ වැඩ ගොඩක් කරනවා පේපර් ක්ලාස් එකේදීත් කැමති නම් පේපර් ක්ලාස් එකට විතරක් හවස්වරු වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට රිවිෂන් එකටයි පේපර් ක්ලාස් එකටයි දෙකටම එන්න පුළුවන්. මේ පන්ති ගාස්තු සියල්ලම ඔයාට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. අතර රසායන විද්‍යාව ගැන මූලික දැනුමක්වත් නැති කෙනෙක් මුකුත්ම දැන නැති කෙනෙක්ට මේ උදේවරුවේ පැවැත්වෙන මේ රිවිෂන් ක්ලාස් එක හරහා මුලින්දන් හැමදේම ඉගෙන ගන්න පුළුවන්. රිවිෂන් එකෙත් ඇත්තටම ප්‍රශ්න සාකච්ඡා කරනවා. විභාගවලදීත් ඒ ප්‍රශ්න ඒවා සාකච්ඡා කරනවා. ඉතින් අර විශේෂයෙන්ම පේපර් ක්ලාස් එකේදී පේපර්ස් ලියන පුහුණුව තමයි පේපර් ක්ලාස් එකේදී හවස්වරුවේ දෙන්නේ. ඉතින් මම හිතනවා දෙකටම එන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් ඔයගොල්ලෝ තීන්දුවක් ගන්න පන්ති ගාස්තුවේ හැම දෙයක්ම එක්ක දෙකටම එනවාද නැත්නම් රිවිෂන් ක්ලාස් එකට විතරක් එනවාද පේපර් ක්ලාස් එකට විතරක් එනවාද කියන එක. දැන් අපේ ඔන්ලයින් ක්‍රමවේදය ඇතුලේ ඉගෙනගෙන මීට කලින් සිලබස් කවර් කරගත්ත ළමයින්ට නම් ඇත්තටම පේපර් ක්ලාස් එකට විතරක් ආවත් ඇති. කියන්නේ ගිය අවුරුද්දේ අපේ සම්පූර්ණයෙන් ඔන්ලයින් ක්ලාස් එක හරහා සිලබස් එකම ඉගෙන ගත්තා නම් පේපර් ක්ලාස් එකට විතරක් ආවත් ඇති. ඒතර මෙතනදී මේ ටියුට් එහෙම ඇත්තටම ඔන්ලයින් ක්ලාස් එකේ ටියුට්ම නෙමෙයි දෙන්නේ. යම් වෙනසක් තියෙනවා. මේ පේපර්ස් මේ ප්‍රශ්න යම් වෙනසක් තියෙනවා. ඒතර ඒකත් එක්ක ගිය අවුරුද්දේ ආපු ළමෙක් තුනත් මෙතන ඇවිල්ලා ඉගෙන ගත්තා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ටිකක් ඉගෙනීම් ශෛලියෙත් යම් කිසි වෙනසක් කරලා තවත් දේවල් එකතු කරලා තවත් වැඩි දියුණු කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ ක්ලාස් එකට මම එනවද නැද්ද කියලාත් ගොඩක් අය අහනවා. මේ මොකද නගර රටක්නේ. මේ නගර රටේම මම ඇවිල්ලා භෞතික වශයෙන් ආයතනයේ උගන්වනවාද කියලා ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා. ඒක මෙහෙමයි. දැන් ඔන්ලයින් ක්‍රමයේදී අපිට බැහැනේ මේ අපි දැන් ඔයාලට වීඩියෝ එකක් විදියට උගන්වනවා. ඔයා මේක හරියටම ඉගෙන ගන්නවාද අහගෙන ඉන්නවාද පේපර් එකක් දුන්නොත් ඔයා මේක තනියමද කරලා තියෙන්නේ නැත්නම් තව කෙනෙක්ගේ උදව් ගත්තද පොත බලාගෙන කරාද? ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා ඔන්ලයින් ක්‍රමයේ ඇතුලේ. නමුත් ඉතින් උනන්දුව තියෙන ළමයට ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගෙනගෙන ලස්සන්ට වැඩටි කරගන්න පුළුවන්. නමුත් හැමෝම එක වගේ නැහැනේ. ඒක නිසා මෙතනදී අපි ආයතනයට ඕගොල්ලෝ ආවට පස්සේ
video පාඩමක් විදියට තමයි පාඩම උගන්වන්නේ. නමුත් මමත් සහභාගී වෙනවා. මම සහභාගී වෙලා ඔයගොල්ලොත් එක්ක يعني වෙනද මම ස්ටේජ් එක උඩින් දැන් උගන්වන එක මම ස්ටේජ් එකෙන් පහල ඔයගොල්ලොත් එක්ක තමයි ඉන්නේ. ඔයගොල්ලොත් තියෙන ගැටලු සාකච්ඡා කරන්න පොත් බලන්න හැම දෙයකටම මගේ කාර්ය මණ්ඩලයකුත් සහභාගී වෙනවා. මෙතනදී අපි අධීක්ෂණය කරනවා ඔයා වැඩ කරනවද කියන කාරණාව ගැන. ටෙස්ට් එකක් තිබ්බත් ඔයාට පොත බලන් ලියන්න බෑ බොරු කරන්න බෑ ඔයාට හරියට මේ පේපර් එක ඒ කාලය තුල ලියන්න වෙනවා. ඉතින් අර අපි අධීක්ෂණයක් යටතේ තමයි මේක පවත්වන්නේ. Video ගත්තොත් අර කලින් වීඩියෝ කිසිම දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. කලින් ඔන්ලයින් ක්‍රම වේදේ පාවිච්චි කරපු එක වීඩියෝ එකක්වත් පාවිච්චි වෙන්නේ නැහැ. අලුතෙන් ඔක්කොම ටික හදලා තියෙන්නේ වැඩි ප්‍රමාණයක්. තවත් අපි මේ දවස්වල මේ වැඩ කරගෙන යනවා. විශේෂම දේ තමයි මේක ප්‍රැක්ටිකල් සයිඩ් එකත් එක්කම තමයි මේ වීඩියෝ පාඩමාලාව මේ පාර අපි හදලා තියෙන්නේ. විශේෂම ඕගනික් ඉනෝගනික් කරද්දී දැන් අපි වෙනදනම් බෝඩ් එකේ ලියලා උගන්වනවා විතරනේ. කොපර් 2 ප්ලස් ත ඇමෝනියා දාද්දි මොකද්ද වෙන්නේ? අවක්ෂේපයක් එනවා නිල් පාටයි. වැඩිපුර ඇමෝනියා දාද්දි තද නිල් ද්‍රාවණයක් කොහොම කියලා අපි කියාගෙන යනවානේ. නමුත් අපි කො පෙන්වන්නේ නැහනේ. ওই සංයෝගේ වර්ණය එක දිය වෙන හැටි ඉදිවල පෙන්වන්නේ නැහනේ. අපි වෙනදා කියනවා. මෙන්න මෙයා තාප ව්‍යෝජනෙදි මෙන්න මෙහෙම වෙනවා කියලා කියනවා බෝඩ් එකේ ලියලා උගන්වනවා. නමුත් අපි ඔක මේ ළමයාගේ ওই වර්ණය හරියටම දැකලා එහෙම අපි පෙන්වන්නේ නැහැ. අපි දැන් චලයේ ද්‍රාවිත O2 අන්තර්ගතය හොයනවා වින්කල අනුමාපණය. අපි අනුමාපණයේ ප්‍රතික්‍රියා ටික ගාන හදන හැටි ඒ ටික කියලා දුන්නාට මේක කරන හැටි පෙන්වන්නේ නැහනේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් සයිඩ් එක ඒවත් විශේෂයෙන්ම වීඩියෝ අරගෙන ඒව සම්බන්ධ කරලා ඉගෙනීම් ක්‍රියාවලියට දැන් මෙහෙමයි ප්‍රැක්ටිකල් වීඩියෝස් බලන්න ඕගලොන්ට ක්ලාස් එකට එන්න ඕන නැහැ. අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා මේ පරීක්ෂණ කරන හැටි ප්‍රැක්ටිකල් වීඩියෝස්. නමුත් ඒවා පැහැදිලි කිරීමක් ඒවත් එක්ක ඉගෙනීම සම්බන්ධ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනේ සම්බන්ධෙත් මම මෙතනදී හදනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට පුංචි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්නම්. මේ අපි උගන්වපු පාඩම් මාලාවේ මොකක්ද කියන එක ඔයාලට මේ අදහසක් ගන්න පුළුවන් එතනදී. ඉතින් මේකෙදි අපි උගන්වන අතරේ කිසියම් සංයෝගයක වර්ණයක් අපට පෙන්වන්න අවශ්‍ය නම් අපි ඒකත් ඔන්න එතනදී පාවිච්චි කරනවා මේ වීඩියෝ එක ඇතුලේ. දැන් අපිට ක්ලාස් එකක ළමයි 1000ක් ඉන්න පන්තියක රසායන ද්‍රව්‍ය ගෙනල්ලා ප්‍රැක්ටිකල් කරලා පෙන්වන එක ප්‍රායෝගික නැහැ. ඒක කරන්න පුළුවන් රූප ක්ලාස් එකක වගේ නේද? ඒකත් එක්ක ඒ අවස්ථාව නමුත් ඔබට ලැබෙන්න යන්නේ අපි මේ උගන්වන වීඩියෝ පාඩම ඇතුලේ ඒ ප්‍රැක්ටිකල් වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒක ලස්සනට මම විග්‍රහ කරනවා. ප්‍රැක්ටිකල් වීඩියෝස් පුළුවන් ඔයාලට ඕන තරම් ඉන්ටර්නෙට් එකෙන් බලන්න. නමුත් ඒවයි ලස්සන විග්‍රහයක්, ප්‍රශ්නත් එක්ක සම්බන්ධ කිරීමක්, පාස් පේපර් ප්‍රශ්නයක් එතනට ඇදලා අරගෙන කියලා දීමක්. ඒ වගේ ලස්සන වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ප්‍රැක්ටිකල් වීඩියෝ යනවා. ඊට පස්සේ ඒවත් එක්ක මේක තවත් දුරට මම විග්‍රහ කරනවා. ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්නයක් ඇදලා අරන් මම එතනම කියලා දෙනවා. ඔය වගේ ලස්සන කලින් සකස් කරපු වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ ආයතනවල වෙන්නේ. එතකොට මමත් සහභාගී වෙනවා, මගේ කාර්ය මණ්ඩලෙත් සහභාගී වෙනවා. මොකටද? ඕගොල්ලෝ අධීක්ෂණය කරා. ඔයගොල්ලෝ වැඩ කරනවද නැද්ද? ඊට පස්සේ ඔයගොල්ලෝගේ ලකුණු මට්ටම මොන වගේද? ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහගන්න. කෙලිම මගෙන් අහන්න පුළුවන්. කෙලිම ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රශ්න ඕන දෙයක් निराකරණය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒත් මේක ඇත්තටම කිව්වොත් සාමාන්‍ය සාම්ප්‍රදායික ටියුෂන් පන්තියක් සහ ඔන්ලයින් පන්තියක් කියන දෙකේ අතරමැද තත්වයක් තමයි මෙතන නිර්මාණය වෙන්නේ. මොකද ගුරුවරයාත් සහභාගී වෙනවා. ළමයිට දින ඕනම ගැටලුවක් निराකරණය කරගන්න. නමුත් ඉගැන්වීමේදී මම ඉන්නේ ස්ටේජ් එක උඩ නෙමෙයි, පහළ ඕගලොත් එක්ක. මම විටිමිට සම්බන්ධ වෙලා ඕගලොන්ගේ ගැටලු निराකරණය කරගන්නවා. මම නැති දවස්වලටම අපි කාර්ය මණ්ඩලය සහය වගේම අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දිවෙන පුරාම පේපර් පැනල් එකක් සම්බන්ධ කරගන්න. මොකද අපේ පන්ති ඇවිල්ලා හොඳට ඒකක් අරගෙන රසායන විද්‍යාවට ඉස්සරහට රිසල්ට්ස් ආවට පස්සේ ඒ විශේෂ කාර්ය මණ්ඩලෙකුත් තව සම්බන්ධ කරන් ඕගලොන්ට ගොඩාක් උදව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ භෞතික වශයෙන් මේ ආයතනවල පැවැත්වෙන පන්ති හරහා. එතකොට පාඩම වීඩියෝ පාඩමක් විදිහට තමයි යන්නේ. විශාල තිරයක හොඳට බෝඩ් එකේ උඩට ලියන දේවල් හැමදේම පේනවා. ඊටාම සමීපව ඒවට ප්‍රැක්ටිකල් වීඩියෝස් අපි එකතු කරලා තිනවා. ඒ සංයෝගවල වර්ණ ඒ හැමදේම ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරලා කියලා දෙනවා. ඒ වගේ ලස්සන වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් වෙන්නේ. විශේෂයෙන් ඉනෝගනික් උගන්නද්දී ඔයාට තේරෙයි මේ ප්‍රැක්ටිකල් වීඩියෝස් එක්ක සම්බන්ධ කරලා ඉන්නේ වටිනාකම. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. ෆිසිකල් ගණන් හදද්දී, ඊට පස්සේ මවුල ගණන් හදද්දී, ඒ වගේ තැන්වලදී මේ ප්‍රැක්ටිකල් වීඩියෝ වල උදව් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉනෝගනික්, ඕගනික්, කර්මාන්ත, ඒ වගේ තැන්වලදී ඒ අදාළ සංයෝගවල වර්ණ, ඒ ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ, ඒ දේවලුත් එක්ක පැහැදිලි කිරීමත් එක්ක මම හිතනවා වෙනතරත් වඩා හොඳ සමීප ඉගැන්වීමක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සංයෝගවල වර්ණ එහෙම දකිද්දිත් මතක හිටිනවා. ඒක මතකයට බලපානවා. ඉතින් ඒකත් එක්ක අපිට වෙනදා කරන්න බැරි වුණු දේවල් ටිකකුත් එකතු කරලා බොහොම ලස්සන වැඩපිළිවෙලක් තමයි හදලා තියෙන්නේ. ඒතර මම තව විස්තර කියන්නම්. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේක, ඒ කියන්නේ ඔයගොල්ලෝ ක්ලාස් එකෙන් කලින් ඕල්ඩ් කිසිම දෙයක් අපි හංගලා නැහැ. හැමදේම කියලා තියෙන්නේ. ඔයාලට පුළුවන් කොහොමද මේ ක්ලාස් එකේ යන වීඩියෝ කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම මේ ඔක්කොම අලුත් වීඩියෝ. අර කලින් ඔන්ලයින්
ක්ලාස් වල පාවිච්චි කරපු එක වීඩියෝ එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඔක්කොම අලුතෙන් හදනවා. දැන් ගොඩක් ඒවා හදලා තියෙන්නේ. අනේම හදපු එක වීඩියෝ එකක පුංචි කොටසක් විනාඩි 10ක විතර පුංචි ක්ලිප් එකක් මම ඔයාලට පෙන්නන්නම්. අපි බලමු දැන් මේ වීඩියෝ ක්ලිප් එක කොහොමද මෙන්න මේ විදිහට තමයි මේ නගර අටම එක විදිහට යන්නේ අනිත් කාරණාව. ඒකේ කිසිම නගරයකට වෙනස්කම් කරන්නේ නැහැ. හැම නගරෙම එකම විදිහට එකම වීඩියෝ පාඨමාලාව මේ විදිහට යන්නේ මම සහභාගී වෙනවා. ඔයගොල්ලොන් තියෙන ගැටලු නිරාකරණය කරගන්න. එතකොට අපි බලමු මේ හදපු වීඩියෝ පාඩමක පුංචි කොටසක් බලමු දැන්. එතකොට ඔයාලට මදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ක්ලාස් එකට ආවොත් මොන වගේ අත්දැකීමක්ද ගන්න පුළුවන් කියන කාරණාව. හොඳයි නිකන් ගිනි කන්දක් පුපුරනවා වගේ දර්ශනයකුත් පොඩි කාලයක් ඔයාලට පෙනුණා. මම එතනටත් එන්නම් අන්තිමට මොකද්ද මේ ගිනි කන්ද කියලා. එතකොට දැන් අපි කතා කර කර හිටියේ ඇමෝනියා පිටවන අවස්ථා ගැන. දැන් බහුතරයක් ඇමෝනියම් ලවණ NH1+ අඩංගු සංයෝග තනියම රත් කරවොත් ඒ කියන්නේ තාප ප්‍රයෝජනය කරවොත් ඇමෝනියා වායුව පිට වෙනවා. හැබැයි ඇමෝනියම් ලවණ තුනක් තියෙනවා. ඒවා වියෝජනය කරද්දී ඇමෝනියා වායුව පිට වෙන්නේ නැහැ. වෙනත් වායුවක් තමයි පිට වෙන්නේ. රන්නේ තුනමම කියලා දෙන්නම් ඊට පස්සේ අන්තිමටම අර ගිනි කන්ද සිද්ධියට එන්න. හරි. එතකොට මේ ඔයාලට පුරම් මේ ටික කොහොමම ලියා ගන්න මම පොඩි ටයිම් එකක් උත් දෙන්නම්. දැන් බහුතරයක් ඇමෝනියම් ලවණ වියෝජනයේදී ඇමෝනියා පිට වුණානේ. එතකොට ඒක අපට පුළුවන් පාඩම් කරන්න නැතුව හදලා ගන්න NH3 ලියලා ඉතුරු ටික පරමාණු ටික බලලා අපිට ලියා ගන්න. එතකොට දැන් මෙතන මෙන්න මේ තුන්දෙනා අපිට ටිකක් පාඩම් කරන්න වෙනවා. ඉගෙන මෙන්න මේ කියන තුන් දෙනා නිතරම පේපර් එකේ එනවා අනිවාර්යයෙන්ම මේ තුන් දෙනා වියෝජනය කරද්දී ඇමෝනියා වායුව පිට වෙන්නේ නැහැ. එක්කෙනෙක් තමයි ඇමෝනියම් නයිට්‍රයිට් NH4NO2 ඇමෝනියම් නයිට්‍රයිට් වියෝජනය කරද්දී ඇමෝනියා වායුව පිට වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඇමෝනියා පිට වෙන්නේ නැහැ කියලා. අර දැන් බහුතරයක් ඇමෝනියම් ලවණ වියෝජනයේදී ඇමෝනියා පිට වෙනවනේ. ඒක අපට හදලා ලියන්න පුළුවන් NH3 ලියලා ඊට පස්සේ ඉතුරු පරමාණු ටික ගැන බලලා අනිත් පාර ටික අපට ගොඩක් වෙලාවට හිතලා ලියන්න පුළුවන්. පුංචි පුංචි දේවල් තමයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට මේක විශේෂයෙන් මතක තියාගන්න ඇමෝනියම් නයිට්‍රයිට් වියෝජනයේදී ඇමෝනියා පිට වෙන්නේ නැහැ කියන එක. හරිද? මේකත් මම මතක තියාගන්න පොඩි කාරණාවක් කියන්නම්. දැන් මෙතන තියෙනවානේ H පරමාණු 4ක් පොඩි මතක තියාගන්න උපක්‍රමයක් කියන්නම් ඒකෙත් H පරමාණු 4ක් තියෙන නිසා මෙතන ඔයා ලියන්න ජලය. දැන් H පරමාණු 4ක් නම් ජලයේ 2ක් දැම්මම H4 හරිනේ. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවා මේ O පරමාණු 2ක් දැන් තියෙනවා. O පරමාණු 2ක් තුලිතයි. H4ක් තියෙනවා. H4ක් තුලිතයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ N2ක් නේ. එහෙනම් පිට වෙන්න ඕන වායුව තමයි N2 N2ක් නිසා. ඔන්න වගේ හදලා ලියන්නත් පුළුවන් ටිකක්. නමුත් අර පාඩම් කරගන්නේ මොකක්ද? පාඩම් කරගන්නේ මෙතන ඇමෝනියා පිට වෙන්නේ නැහැ කියන කාරණාව. හරිද? එතකොට හරිනේ. ඇමෝනියම් නයිට්‍රයිට් වියෝජනයේදී පිට වෙන්නේ ඇමෝනියා වායුව නෙමෙයි N2 වායුව. දැන් ජලය ද්‍රවයක් තමයි. නමුත් දැන් මෙතන රත් කරනවනේ. ජලය කාමර උෂ්ණත්වය ද්‍රවයක් වුණාට මෙතන රත් කරන නිසා ජලයත් වාෂ්පයක් විදියට පිට වෙලා යනවා. එතකොට අවසානයේ මුකුත් ඉතුරු වෙලා නැහැනේ. ඇමෝනියම් නයිට්‍රයිට් වියෝජනයේ අවසානයේ කිසිම දෙයක් ඝණයක් ඉතුරු වෙලා නැහැ. අපි ඇමෝනියම් නයිට්‍රයිට් සාම්පල් එකක් රත් කරොත් එහෙම අවසානයේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ග්‍රෑම් 5ක් රත් කරොත් ඉතින් ඒ ග්‍රෑම් 5ම N2 සහ ජල වාෂ්ප වශයෙන් පිට වෙලා යනවා ඝන ශේෂයක්. කිසිදු ඝණයක් අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඔන්න වැදගත් කාරණාව. එතකොට ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා මේ වගේම ammonium nitrate NH4NO3 ammonium nitrate වියෝජනයේදීත් ammonia වායුව පිට වෙන්නේ නැහැ. හරි. එතකොට ඔයාලට මේක මතක තියාගන්න පුළුවන් නම් මේකට මම තව ඒක ඇසුරින් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මෙතන කිව්වනේ මම H4ක් තියෙන හින්දා ජල අණු දෙකක් ලිව්වා H4ක් වෙන්න. එතකොට O2ක් තුලිතයි. O2ක් තුලිතන හින්දා ඉතුරුනේ N2ක් කියන්නේ N2. පැහැදිලිද? ඒක මතක තියාගත්තනේ මේ විදිහට. දැන් මෙතන ඔයාට තේරෙනවා මේ සූත්‍රයයි මේ සූත්‍රය අතර වෙනස මොකද්ද? ඔක්සිජන් එකක් වැඩිනේ. එහෙනම් ඔයාට තියෙන්නේ මේකම ලියන්න. ජල වාෂ්ප පිට වෙනවා. මෙතනට වඩා මෙතන ඔක්සිජන් එකක් නේ වැඩි. එහෙනම් මෙතනට ඒ ඔක්සිජන් එක දාන්න N2O කියලා. හරිද? ඒතර මේක මතක තියාගත්තා නම් වල නිකම්ම මේකකට හැයි මෙතනට වඩා මෙතන ඔක්සිජන් මේවා උනත් දැක්කනේ පොඩි පොඩි උපක්‍රම පාවිච්චි කරලා පාඩම් කරන්න පුළුවන්. ඒවත් දැන් පන්ති ඇතුළේම අපි කරනවා. හරිද? එතකොට මෙතනට වඩා මෙතන NH4NO2 NH4NO3 වෙද්දි ඔක්සිජන් එකක් නේ වැඩි. ඒ වැඩි ඔක්සිජන් එක මෙන්න මෙතනට දැම්මම N2O. අනිත් එකේ හැමම ලිව්වා. N2O කියන්නේ ඩයි නයිට්‍රජන් මොනොක්සයිඩ්. නැත්තම් කියන්න පුළුවන් සාමාන්‍ය භාවිතයේදී නයිට්‍රස් ඔක්සයිඩ්. ඔය සිනහ වායුව කියලා කියන්නේ. මෙන්න මේ කෙනා තමයි. ඒ කියන්නේ ඔය නිර්වින්දන කටයුතු වලදී ඒ වායු මිශ්‍රණයේ සංඝටකයක් N2O නයිට්‍රස් ඔක්සයිඩ් සිනහ වායුව කියලා කියනවා.
එතකොට මේක ඩයි නයිට්‍රජන් මොනොක්සයිඩ් නැත්තම් නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව. හරිද? ඉතින් එතනත් ඔයාලට බලන කිසිම ඝනයක් ඉතුරු වෙන්නේ නැහැ. ජලයක් ද්‍රවයක් වුණාට රත් කරද්දි වාෂ්ප වෙලා අයින් වෙලා යනවා. එහෙනම් ඝන ශේෂයක් මුකුත් අවසාන ඉතුරු වෙන්නේ නැහැ. පැහැදිලිද? තව එක්කෙනෙක් ඉන්න එක නිතර මහන එකක්. අර ගිනි කන්දේ කතාවටත් දැන් එන්න පුළුවන්. ඇමෝනියම් ඩයිට්‍රෝමේට් වියෝජනය. හරිද? මෙතනත් ඇමෝනියා වායුව පිට වෙන්නේ නැහැ. ඒකත් මම ඔයාලට මතක තියාගන්න විදියක් කියන්නම්. මෙතන තියෙනවනේ H පරමාණු 8ක් 4වරක් දෙක 8ක් H 8ක් තියෙනවනේ. 4 වේ දෙයක් H 8ක් තියෙනවා. ඒතර H 8 මුලින්ම ලියාගමු. H 8 ගුවහම ජල අණු කීයක්ද? දෙවරක් 4 8යි. H 8 ලියාගත්තා. හරිනේ? H 8ක් තියෙනවා. අපි H 8 ලියාගත්ත ජලය 4ක් විදියට. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ඔක්සිජන්. ඔක්සිජන් දැන් 4ක් මෙතන තියෙන ජලය 4 ඔක්සිජන් 4ක් තියෙනවනේ. ඔක්සිජන් 4ක් වුණාට මේ පැත්තේ 7ක් තියෙනවා. තව ඔක්සිජන් 3ක් එතකොට මේ පැත්තේ ලියවෙන්න ඕනේ. ඔක්සිජන් 4ක් තියෙනවා 7ක් වෙන තව 3ක් මදිනේ. ඒ මදි ඔක්සිජන් 3 දාමු ක්‍රෝමියමුත් එක්ක, ක්‍රෝමියම් දෙන්නත් එක්ක. එතකොට Cr2O3. ක්‍රෝමියම් 3+ ඔක්සයිඩ් එක. දැක්කද මේ කෙටිතරම මතක තියාගන්න පුළුවන්. H 8ක් තියෙනවා. එතකොට ජලය 4ක් ලියුවම H 8 හරි. එහෙනම් O O දැන් 4ක් තියෙනවා. O 4ක් තියෙනවා. මේ පැත්තේ 7ක් තියෙනවා. එහෙනම් 7ක් නම් ඕ දකුණු පැත්තේ තෝ 7ක් තියෙන්න එපයි. 4ට 3ක් එකතු වුනහමනේ 7 වෙන්නේ. එහෙනම් මෙන්න ඔක්සිජන් 3 ක්‍රෝමියම් දෙන්න එක දැමම Cr2O3 කියන්නේ Cr2+ ගේ ඔක්සයිඩ් එක. දැන් ඉතුරු වෙන්නේ මොනවද? N පරමාණු දෙකක් ඉතුරු වෙන්නේ. N පරමාණු දෙකක් ඉතුරු නිසා අන්න වායුවක් පිට වෙනවා N2. හරිද? එතකොට මෙතන හැබැයි විශේෂත්වයක් තියෙනවා. Cr2+ ගේ ඔක්සයිඩ් එක, ක්‍රෝමියම් ඔක්සයිඩ් එක Cr2+ ගේ ඔක්සයිඩ් එක ඝනයක්. ලෝහ ඔක්සයිඩ් ඝන අවත් විදියට තියෙන කට්ටියනේ. එතකොට මේ ඝනයක් ඉතුරු වෙනවා. දැන් මෙයා රත් කරොත් එහෙම, මෙයාගේ සාම්පල්යක් අපි රත් කරොත් එහෙම ඝනයක් ඉතුරු වෙනවා. කිසියම් ශේෂයක් ඉතිරි වෙනවා. N2 වායුවක් ජලයේ ද්‍රවයක් වුණාට රත් කරද්දී වාෂ්පලා යන හින්දා අයින් වෙලා යනවා, පිට වෙලා යනවා යා. හරිද? එතකොට මෙන්න මෙයා ඝනයක් විදියට ඉතුරු වෙනවා Cr2O3. මෙයා ඇත්තම කොළපාට ඝනයක්. Cr2O3 කියන්නේ කොළපැහැති ඝනයක් වශයෙන් මෙතන අපි හිතමුකෝ ඇමෝනියම් ඩයිට්‍රෝමේට් අපි ඩ්‍රෑම් පහක් වියෝජනය කරා කියලා. ওই ඩ්‍රෑම් පහම අවසන් වෙනකම් වියෝජනය වෙන්නේ නැහැ. කිසියම් ස්කන්ධයක් අවසානයේ ටිකක් ඉතුරු වෙනවා. ඒ තමයි Cr2O3. මේවා පිට වෙලා යනවා. ස්කන්ධ අඩුවීමක් වෙනවා. මොකද N2 සහ ජල වාෂ්ප පිට වෙලා යන හින්දා ස්කන්ධ අඩුවීමක් වෙනවා. නමුත් සියල්ල අවසන් වෙනකම් වියෝජනය වෙන්නේ නැහැ මේවයි වගේ. සියල්ල අවසන් වෙනකම් වියෝජනය වෙන්නේ නැහැ. කොළපාට ඝනයක් විදියට Cr2O3 ටිකක් ඉතුරු වෙනවා. දැන් යන් අර ගිනි කන්දේ කතාව කියලා දෙන්න. හරි, දැන් ඔයාට ওই පසුබිමින් පේන්නේ ওই තැඹිලි පාටට පේනවනේ. ওই තැඹිලි පාටට පේන්නේ ඇමෝනියම් ඩයිට්‍රෝමේට්. ඒ කියන්නේ හේතුව ඩයිට්‍රෝමේට් ආයන තැඹිලි පාටයිනේ. ඩයිට්‍රෝමේට් ආයන තැඹිලි පාට නිසා ඇමෝනියම් ඩයිට්‍රෝමේට් තැඹිලි පාට සංයෝගයක්. ඒතර ඔය තැඹිලි පාටට පේන්නේ පෙනුනේ ඇමෝනියම් ඩයිට්‍රෝමේට්. ඊට පස්සේ දැන් ඔකට ඔක වියෝජනය කරද්දී ඔක ගිනි දැල්වද්දී ඔක රත් කරද්දී මොකද වෙන්නේ? ටික ටික ඔන්න ඇමෝනියම් ඩයිට්‍රෝමේට් දැන් වියෝජනය වෙගෙන යනවා. වියෝජනය වෙගෙන ගිහිල්ලා ඔය කොළ පාටට පේන්නේ. ඇත්තටම කොළ කිව්වට පැහැදිලි කොළ පාටම නෙමෙයි නේ, නිකන් නිලට හුරු කොළ වගේ නේ. ඉතින් ඒකට නිල් කොළ කියලා කියන්නත් පුළුවන්. නිලට හුරු කොළ පාටක් වගේ. ඒ තමයි Cr2O3. ඒතරොන්න ඔය විදියට ඔයාලට පේනවා මේ ඇමෝනියම් ඩයිට්‍රෝමේට් එක වියෝජනය වෙලා ඔය කොළ පාටට පේන්නේ Cr2O3. ඔය ගිනි කන්දක් පුපුරන වගේ තමයි අපිට ඔක පේන්නේ බලද්දි. එතකොට ඔය නිකන් තැඹිලි පාටට ඔය ඉතුරු වෙච්ච ඩයිට්‍රෝමේට් ඇමෝනියම් ඩයිට්‍රෝමේට් එක තමයි තැඹිලි පාට රතු පාට වගේ පේන්නේ අන්තිමේදී. ඊට පස්සේ සියල්ල වියෝජනය වෙලා අවසානයේදී කොළපැහැති ඝනයක් තමයි ඉතුරු වෙන්නේ. ඒ තමයි Cr2O3. හරි. එතකොට තැඹිලි පාට තියෙන ඇමෝනියම් ඩයිට්‍රෝමේට් ඔය සංයෝගය. මොකද ඩයිට්‍රෝමේට් ආයන තැඹිලි පාට හින්දා තැඹිලි පාටට පේන්නේ ඇමෝනියම් ඩයිට්‍රෝමේට්. ඊට පස්සේ අපි රත් කරනවා. ඊට පස්සේ වියෝජනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වියෝජනය වෙනකොට අපිට පේනවා කොළපාටට ඝනයක් හැදෙනවා කියන එක. ඔය දුන් දානෝ වගේ පේන්නේ ඒ පිට වෙන වායු මිශ්‍රණය N2 වායුව සහ ජල වාෂ්ප තමයි ඔය දුන් වශයෙන් පිට වෙනවා පේන්නේ. හරි, ඊට පස්සේ අපිට පේනවා තැඹිලි පාට සංයෝගයේ ටික ටික අවසන් වෙයිගෙන සම්පූර්ණයෙන්ම වියෝජනය වෙලා අවසානයේ ඔය කොළ පාටට පේනවා අවසානයේදී සම්පූර්ණයෙන්ම Cr2O3 තමයි ඔය අවසානයේදී කොළ පාටට ඉතුරු වෙලා ඔයාට පේන්නේ. හරි, ඒක ඇත්තටම කොළ කියන්නත් පුළුවන්, නිල් කොළ කියන්නත් පුළුවන්. ඒකින්ද 2016 අවුරුද්දේ ප්‍රශ්නෙකදී ඔක Cr2O3 නිල් පැහැට හුරුයි කියලා දීලා තිබෙ. ඉතින් ලොකු ගැටලුවක් නෑ. නමුත් කොළ පාට කියලා තමයි කියන හොඳ වචනේ. ඔක කොළ පැත්තට තමයි බර. නමුත් අර ටිකක් අර මික්ස් කලර් එකක් තමයි තියෙන්නේ. පැහැදිලි කොළ පාටක් නෙමෙයි. නමුත් ගොඩක් වෙලාට භාවිතා වෙන්නේ කොළ පැහැති ඝනයක් කියලා. කලාතුරකින් නිල් කොළ වගේ වචනයක් ආවා කියලා ගණන් ගන්න එපා. ඔය Cr2O3 ගැන තමයි කියන්නේ. හරි, එතකොට එනවා අපි ඊළඟ කොටසට යන්. එතනදී ඇමෝනියා පිටවන අවස්ථාව තව තියෙනවා.
ඒවත් එක්ක සාකච්ඡා කරමු මේ තුන විශේෂයෙන් මතක තියාගන්න බහුතරයක් ඇමෝනියම් ලවණ තනිව රත් කළ විට ඇමෝනියා වායුව ලබා දෙනවා නමුත් මෙන්න මේ තුන දෙනා කොටු කරලා තියාගන්න මේ ටික ඊට පස්සේ ඔයගොල්ලෝ ලියාගන්න මම ටයිම් එකක් දෙන්නම් මේ ටික ලියාගන්න පොතට මෙන්න මේ තුන දෙනා වියෝජනයේදී ඇමෝනියා වායුව පිට වෙන්නේ නැහැ වෙනත් වායුව තමයි පිට වෙන්නේ කියලා නෝට් කරලා තියාගන්න ඕනේ අපි හරියනම් පොඩි ටයිම් එකක් දෙන්නම් මේ ටික වඩ ලියාගන්න හොඳයි මොකද හිතන්නේ වැඩේ ගැන දැන් ඔන්න ඔයා ඔය දැක්කේ අපි පවත්වන පුනරීක්ෂණ පන්තිවල ඉස්සරහට ඉනෝගනික් කොටස උගන්වද්දී අපි ඒ වෙනුවෙන් සකස් කරපු වීඩියෝ පාඩමක පුංචි විනාඩි 10ක විතර පුංචි කොටසක් හරිද ඒතර ඔන්න ඔය වගේ තමයි වැඩේ යන්නේ විශේෂයෙන් ඉනෝගනික් ඕගනික් වගේ දේවල් උගන්වද්දී ඒ අවශ්‍ය තැන්වලදී ඒ ප්‍රැක්ටිකල් වීඩියෝස් ඒ වගේම ඒ අවශ්‍ය සංයෝග වල වර්ණ දැන් ඔය ඕගනික් වල රසායනික වෙන් කර හඳුනා ගන්නකොට ඒ අවශ්‍ය වර්ණ ඒ සංයෝග ඒවයි වීඩියෝ ක්ලිප් එකක් දෙකක් ඊට පස්සේ ඉනෝගනික් වල විශේෂයෙන්ම ප්‍රැක්ටිකල් පාඩම් වලදී ඒ ප්‍රැක්ටිකල්ස් ටික ඊට පස්සේ ඒ වගේම ඒවයි ඒ සංයෝග වල වර්ණය අදාළ තැන් වලදී සංකලනය කරපු ලස්සන වැඩක් තමයි සිද්ධ වෙන්නේ දැන් මම ඔය පෙන්නේ බොහොම පුංචි කොටසක් ඔය ඉනෝගනික් වල ඔය ඇමෝනියා පිටවන අවස්ථාව ඇමෝනියම් ලවණ තාප විయోజනයේ කොටසෙත් පුංචි කොටසක් තමයි ඔය පෙන්නේ ලොකු කොටසක් පෙන්වෙන්නේ නැහැ ඉතින් අපි බලමු පට්ලාසෙකට ආවට පස්සේ මොකද්ද මේ වෙන්නේ කියන එක ඉතින් ගණන් හදන පාඩම් වලදී ඇත්තටම මේ සංයෝග වල වර්ණ ඊට පස්සේ ඔය ප්‍රැක්ටිකල් කතන්දර ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර තියරි තියෙන පාඩම් වලදී අවශ්‍ය තැන් වලදී ඔය වගේ දේකුත් වෙනවා කියන කාරණාව තමයි කිව්වේ. ඉතින් ඊටාම හොඳ ලෝකෝන පේනවා ඇති විශාල තිරයක් අපි පාවිච්චි කරනවා ක්ලාස් එකේදී මේ හැම ආයතනයකම. ඉතින් ඒකත් එක්ක ඔය බෝඩ් එක දැන් සමහරක් වෙලාවට ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට පිටිපස්සට බෝඩ් එක පේන්නේ නැහැ. හරියට ඇහෙන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. හොත්තා පැහැදිලිව ඇහෙනවා. බෝඩ් එක ඊටාම හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒකත් එක්ක ඒ සියලු දේවල් සපයලා දෙනවා. ඒ වගේම බොහොම පැහැදිලිව කිසිම කරුණක් අමතක නොවි මොකද කලින් අපි සකස් කරන වීඩියෝ එකක් නිසා ඉතා පැහැදිලිව හැම නගරයකම අර පොඩි පොඩි ප්‍රායෝගික දෝෂ දැන් සමහරක් වෙලාවට දැන් ගුරුවරයා අසනීප වෙලා නම් පන්තිය කරන්නේ එදා දවසේ බොරු කියන්න ඕනේ නැහැ එදා ඇත්තටම හොඳට පාඩම කරෙන්නේ නැහැ නමුත් මෙතනේ කිසි දෙයක් නැහැ අපි කලින් ලෑස්ති වෙලා කලින් පාඩම හදලා පෙර සූදානම් සහිතව මේ වීඩියෝ එක හදලායි ඔයගොල්ලෝ ගාවට වීඩියෝ එක අරගෙන එන්නේ ආයතනයට ඒක නිසා කිසිම ඒ වගේ ප්‍රායෝගික ගැටලුත් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඉතාමත් හොඳට ඉගැන්වීමේ කටයුතු සිද්ධ වෙනවා. අනිත් එක සජීවී බවත් ගොඩක් වැඩි. අර කලින් ඔන්ලයින් වීඩියෝ වලට වඩා මම ඔයගොල්ලන්ට මේ වෙලාවෙම වෙලාව දෙනවා ගානක් හදන්න නම්. මම පොඩ්ඩක් ඔයා ගාන හදනකන් ඉන්නවා. දැන් වෙනදා ඔන්ලයින් ක්‍රමවේදය ඇතුලේ අපි කරන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ එක නවත්තලා බලන්න කියන ඔය වගේ දේවල් නේ. නමුත් මෙතන ලයිව් يعني සම්පූර්ණ ආයතනය තුල සජීවීව ඔයගොල්ලෝ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන නිසා මම මේ වීඩියෝ එකෙදිත් මම දැන් ගානක් හදනවා නම් ඒ ගාන හදන්න විනාඩි 10ක් නම් ඔයාලට විනාඩි 10 දෙනවා. දිලි ඊට පස්සේ තමයි ඒවට පටන් ගන්න. වගේ කියන්නේ ෆුල් ලයිව් විදිය වැඩක් තමයි යන්නේ. නමුත් කලින් සකස් කරපු පාඩම නමුත් සජීවි හැංගීම උපරිමෙන් දෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට පාඩම් කරන හැටි ඔයගොල්ලන්ට මානසිකව වැටිච්ච කට්ටිය පොඩ්ඩක් ඒ தත්ත්වෙ මුදවලා පොඩ්ඩක් ඇක්ටිව් කරලා ගන්න. ඒ බොහොම ලස්සන විදියට සාමාන්‍යයෙන් ওই ක්ලාස් එකේ මම උගන්වන විදියටම තමයි වැඩේ යන්නේ. පොඩක් අර ඔන්ලයින් ක්‍රමේ සහ මේකේ වෙනසක් තියෙනවා. මොකද මෙතෙන්දි මම සාමාන්‍ය ලයිව් ක්ලාස් එකේ දැන් ගාලේ ළමයි දන්නව මම උගන්වද්දි එක එක වචන කියනවා. ඉතින් ඕක එක එක විහිළු කරනවා. අනම්මනම් ඒ බෝරින් ගතිය නවත්තන්න ඒ දෙලුත් එකම තමයි යන්නේ මේක වීඩියෝ එකක් වුණාට. නමුත් අනවශ්‍ය කතා නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ පන්තිවල වැඩ කරනවා මිසක් ඔය අනවශ්‍ය බණ කතා එන විනාඩි ගානක් කරන් විවිධ වෙනත් මාතෘකා ඒවා නැහැ. විෂය තමයි යන්නේ. විෂය ඇතුලේ අර තියෙන නිදිමත ගතිය බෝරින් ගතියක් එනවා නම් ඒ වෙලාවට විතරක් ඔයගොල්ලන්ට කටිය නිදා ගන්නව නම් ඒ පොඩ්ඩක් ඇහැරවලා අරගෙන ඒ දේවල් සාමාන්‍ය ක්ලාස් එකේ විදිහටම කරනවා. කියන්නේ කාටවත් බොරු කරන්න බෑ. අනිවාර්යෙන් වැඩ කරන්නම වෙනවා. මොකද අපේ කාර්ය මණ්ඩලය එහෙම ඇවිදිනවා. මමත් ස්ටේජ් එකේ පහල ඉන්නවා කියලා මම වැඩ කිව්වේ. මමත් ඔයගොල්ලෝ අතර එහෙම යනවා. වැඩ කරන්න ඇති කට්ටිය අල්ල ගන්නවා. ඒ හැම දෙයක්ම සිද්ධ වෙනවා. එතකොට බොරු නම් කරන්න බෑ කාටවත්. අනිවාර්යෙන් වැඩ කරන්න වෙනවා. ඉතින් අර ඉගෙන ගන්න උනන්දුවක් තියෙන විභාගය ඉතාම හොඳින් පාස් වෙලා හොඳ රිසල්ට් එකකට ගිහිල්ලා ඉතාම හොඳ මට්ටමකට එන්න කැමති ළමයි විතරක් සම්බන්ධ වෙන්න. බුද්ධි මට්ටම අවුලක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ රසායන විද්‍යාව කියන දේ කිසිම දෙයක් දන්නේ නැති වුණත් ඉතාම අඩු මට්ටමක වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. තිතරම කියලා දෙනවා. ඒක නිසා කිසි අවුලක් නැහැ. මේ මුලින් ඉඳන් තමයි හැම පාඩමක්ම කරන්නේ. මැදින් පටන් ගන්න නැහැ. ඒක නිසා බුද්ධි මට්ටම අවුලක් නැහැ. නමුත් ඔය අනිවාර්යෙන් උනන්දුව කියන කාරණාව මේ විෂය ඉගෙන ගන්න ඔයාට ඕනකම උනන්දුව කියන කාරණාව තියෙන අය විතරක් සම්බන්ධ වෙන්න. ඔයා මොන මට්ටමක හිටියත් බොහෝ ඉතාම හොඳ ප්‍රතිඵලයකට ඔයා අපි අරගෙන යනවා. ඒක නිසා මේ පාර විභාගයේදී ඔයා සමහරක් වෙලාවට ඔයා බලාපොරොත්තු වෙන මට්ටමට වැඩ කරගන්න බැරි වුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කුමන මට්ටමේ වුණත් ඊළඟ පාර විභාගයේදී ඔයා ඉතාම හොඳ මට්ටමකට අරගෙන ඔයාට බලාපොරොත්තු වුණු මට්ටමටත් වඩා හොඳ ප්‍රතිඵලයක් රසායන විද්‍යාවට අරන් දෙන්න අපි මහන්සිලා වැඩ කරනවා. එහෙනම් ජයවා හැම කෙනෙක්ටම. අපි එහෙනම් ඔන්න දැන් ඊළඟට ඔයාට තිරේ දිස් වේවි මේ පැවැත්වෙන නගර ටික කාලසටහන ඒ වගේම පන්ති ගාස්තුවේ හැම දෙයක්ම. එහෙනම් අපි ඉස්සරහට මේ නගර රටේ පන්ති පටන් ගන්න දවස්වලදී මුණ ගැහෙන බලාපොරොත්තුෙන් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.